अभियानंगेद पुत्रयानंगेद शुद्धात्म्यानंगेद नाम येन अप स्वामीन वन जिसक सुनवान से गे वर प्रसाद देप्यानन वान से गे आदर अत शुद्धात्म्यान वान से गे सहभागी कमत ओबसियालन समग पवतीवा सब मनस्थापनयक तुलाप में से आक्षा करमु सियलु बलति दिव्यन वहां से तद सहोदर वरुणी ओबटद मा पावकल बव कियमि सितिन वाचनेन क्रियावेन सह अत पशु किवीमेन बहु पावकलमि ए मागे वरदिंग्य मागे वरदिंग्य मागे महत वरदिंग्य एहिन भाग्यवत नित्य खानि मारिय तुमियद सियलु सुर दूते अनाशुदवंते अंद मागे सहोदर वरुणी ओबद मा उदेसा अपगे स्वामीन वन दिव्यन वहांसेट याक्षा करन मेन अवनतव इल्ला सिदिमे सियलु बल दिव्यन वहांसे अपट करुणा कर अपगे पाव क्षमा कर सदा जीवनयट पमनुवन सेक्वा आमीन स्वामिनी करुणा कलमनव स्वामिनी करुणा कलमनव क्रिस्तुनी करुणा कलमनव क्रिस्तुनी करुणा कलमनव स्वामिनी करुणा कलमनव स्वामिनी करुणा कलमनव अदापि सुद्धो मार्गरीता मारिय तुमीगे मांगल्य समरण लबनवा तुमीगे मेधात कमिल्ला याक्षा करमु देवी स्वामिनी भाग्यवत मार्गरीता मरियम मुनिवरियट वासे दाने कल शुद्धात्म संपतिन अपगे हृदयान पुरवालु अमेनव इमगिन किसुन वांसिगे प्रेमे गैंबुर दन गन्मटात देव पूर्णात्मे परिपूर्ण वीमटात अपट मग सेलेस्सु अमेनव मिकिडे वांसे आशुद्धात्मे एन वांसे समग एकम देवियान सदाट वजबेन्ना उद राज कम करन्ना उद उपगे पुत्रेन अपगे स्वामिन्दवन जिसक सुनवान से उदिसाम अपट लबे पावल तु मावीसीन रोम वरुंट लियन लद हसुनेन उपटा गत कोटसकी आब्राहम तो हो ओहुगे दरु पेलपत तो हो लोके उरुमवान्ने यान पोरंदुव किसिसेत नीतिये पिलिपेदीमक निसा अतिवाक नोवे එය ඇති වූයේ ඇදහිල්ල නිසා සිදුවෙන දමිටු බව හේතු කොටගෙනය මේ නිසා දේව පොරොන්දුව වරප්‍රසාදයේ ප්‍රතිඵලයක් වන පිණිස එය ඇදහිල්ල මත රඳා පවතී එසේ වන්නේ ආබ්‍රහම්ගේ දරු පෙළපතට අයත් හැමතෙම එනම් නීතිය අනුව ජීවත් වෙන අයට පමණක් නොව අපගේ පියාණන් වෙන ආබ්‍රහම්ගේ ඇදහිල්ල අනුව ජීවත් වෙන අයටත් ඒ පොරොන්දුව වළංගු වෙන බව සහතික කරන පිණිසය මම ඔබ බොහෝ ජාතින්ගේ පියා කොට පත් කළමි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත්තේ මේ නිසාය ඒ පොරොන්දුව ආබ්‍රහම් ලැබුවේ තමා අදහන මළවුන් හට ජීවිතය දෙන නැතිදේ ඇති කරන දෙවියන් වහන්සේගෙන්ය බලාපොරොත්තු රහිත තත්වයක උදිවද ඔහු දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුවේ විශ්වාස කළේය ඔහු බොහෝ ජාතින්ගේ පියා වූයේ මහා පෙළපතක් ඔබට ඇතිවන්නේ යන කීම පරිදීය දේ වචනය මෙසේය දෙවියන් වහන්සේට ශ්‍රෝෂ්ඨ වේවා ඔබගේ පිළිතුර සම්මිදානෝ තම කිවිසුම සදහටම සිහි කරන සේක සම්මිදානෝ තම කිවිසුම සදහටම සිහි කරන සේක එතුමන්ගේ මෙහෙ කරුවන් වූ ඊශ්‍රායෙල් වංශේනි එතුමන් තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි එතුමන් කළ පුදුම ක්‍රියාද එතුමන්ගේ ආචාරයද එතුමන් දුන් විනිශ්චයද සිහි කරන්න සම්මිදානෝ තම කිවිසුම සදහටම සිහි කරන සේක සම්මිදානෝ තම කිවිසුම සදහටම සිහි කරන සේක එතුමානෝ අපි දෙවි සම්මිදානෝය එතුමන්ගේ විනිශ්චය මුළු පොළොවේය එතුමන් පරම්පරා දහසක් දක්වා අනකල කිවිසුම සදහටම සිහි කරන සේක ඒ කිවිසුම එතුමානෝ ආබ්‍රහම් සමග කළ සේක
ඊසාක්ට දියුරුම් දුන් සේක සමිදානෝ තම ගිවිසුම සදහටම සිහි කරන සේක සමිදානෝ තම ගිවිසුම සදහටම සිහි කරන සේක එතුමානෝ සිය මෙහෙකරු ආබ්‍රහම්ද ඔහුට දුන් සුද්ධ ගිවිසුමද සිහි කළ සේක මෙසේ එතුමානෝ සිය සෙනඟ පිටතට ගෙන ගිය සේක ඔහු ප්‍රීති ප්‍රමෝදෙන් හඬ නගා ගී ගැයූහ සමිදානෝ තම ගිවිසුම සදහටම සිහි කරන සේක සමිදානෝ තම ගිවිසුම සදහටම සිහි කරන සේක සුපුවත් ජයනද හල්ලෙලූයා ඔබවහන්සේගේ ක්‍රියාමාර්ගය මට ඉගැන්නුව මැනව ඔබේ සත්‍ය අනුව මාගෙන ගිය මැනව හල්ලෙලූයා හල්ලෙලූයා සමින්වංශය ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සුවිශේෂිත ලුකස්තුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය මෙසේය ස්වාමිනි ඔබ වහන්සේට මහිමය වේවා තවද යමෙක් මිනිසයන් අභිමුවේ මා පිළිගත් බවට සාක්ෂි දරන්නේද මිනිස්‍ය පුත්‍රයානොත් දෙවියන්ාසිගේ දූතයන් අභිමුවේ ඔහු පිළිගත් බවට සාක්ෂි දරන සේක. ඒත් මිනිසයන් අභිමුවේ මා ප්‍රතික්ෂේප කරන තැනැත්තේ දෙවියන්ාසිගේ දූතයන් අභිමුවේදී ප්‍රතික්ෂේප කනු ලැබේයි මම ඔබට කියමි. මිනිස් පුත්‍රයන්ට විරුද්ධව යමක් කියන කවරෙකුට වද කමාව ලැබෙන්නේය. ඒත් සුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව අපහාස කරන්නාට නම් කමාවක් නොලැබෙන්නේය. ඔවුන් ධර්මශාලාවලටද අධිපති ඉන්නා ආණ්ඩුකාරින් ඉදිරියටද ඔබගෙන යන කල ඔවුන්ට උත්තර දෙන්නේ කෙසේද කියා කියාවත් කියන්නේ කුමක්ද කියාවත් සිතමින් කරදර නොවන්න ඔබ කිය යුතු දේ ඒ මොහොතේදීම සුද්ධාත්මයන් වහන්සේ ඔබට දන්වනු ඇත ප්‍රේමන්ත සහෝදර සහෝදරණිය දවසේදී අපි අවිල්ලාවේ තෙරේසා මුනිතුමිගේ මංගල්‍ය සමරනු ලැබුවා එතුමියගේ දේශනාවක් තුල මෙන්න මෙසේ සඳහන් කරනවා A man can bear all things provided he possesses Christ Jesus dwelling within him as his friend and affectionate guide අපිට ලැබෙන සෑම දුක වේදනාවක්ම දරා ගන්නට පුළුවන් වෙන්නේ අපි ජේසුව අපගේම අපගේ ආත්මේ ශරීරයේ උනාසී ඉන්න බව පැහැදිලිව අපි තේරුම් ගන්නවා නම් අපි උන්වහන්සේව ආදරණීය යහළුවෙක් හැටියට ආදරණීය යහළුවෙක් හැටියට බොහොම කුළුපග කෙනෙක් හැටියට පිළිගන්නවා නම් අපිට පුළුවන් වෙනවා ඒ සෑම දුකක්ම වේදනාවක්ම දරා ගන්නට Christ gives us help and strength never deserts us and is true and sincere in his friendship අපිව කවදාවත් දෙවියන් වහන්සේ අතහරින් නැහැ කියලා ඒ වගේම අපිව ආරක්ෂා කරලා අපිට උදව් කරලා අපිව ශක්තිමත් කරනවා ඒ වගේම අපිට අපිව උන්වහන්සේ කවදාවත් අතහරින් නැහැ කියන එක එතුමිය ප්‍රකාශ කරනවා ඒක බොහොම ගැඹුරු සම්බන්ධතාවයක් මිතුරෙක් අතර තියෙන ගැඹුරු සම්බන්ධතාවයක් වගේ තමයි අපි ජේසුත් එක්ක තමන සම්බන්ධතාවය It is clear to me that if we wish to please God and to receive graces in abundance from him It is God's will that these graces should come to us through the hands of Christ in his most holy humility, that humility in which his majesty has proclaimed that he is well pleased. අපි දෙවියන් වහන්සේගේ ලැබෙන සෑම වරප්‍රසාදයක්ම අපට ලැබෙන්නේ ජේසු වහන්සේගේ නාමයෙන්. කිසුනාසගේ නාමයෙන් අපි ඉල්ලන්නේ නේද? අපි උන්වහන්සේගේ නාමයෙන් ඉල්ලන හැම දෙයක්ම දෙවියන් වහන්සේ අපට දෙනවා අර සම්බන්ධතාවය අප තුල තිබුණ තින්. What more do we want than to have at our side a friend so loyal that he will never desert us when we are in trouble or in difficulties as worldly friends do? අපිට
मित्रे किन्नवाना अपे सैम दुखकदीम वेदनावकदीम पीठ वेन्नट एता ए मनतना सतुट खाने एहा समानोम जेसु अपु अपगे एकम मित्रा बा पिलिगत्त थिं अपि विश्वास करनवाना अपे सैम दुखकदीम करदरेकदीम उन्नासे अपित एक्क इन्नवाय कियन एक प्रकाश करनवा वट्मो अपिट ईट वडा देयक तियेनवद अपिट ईट वडा देयक अवश्य वेन्ने नैह What more do we want than to have at our side a friend so loyal that he will never desert us? Apiyo kavadavat ayinkaran nathi adaravanta yahaluwek innwana monathana varaprasadayakda visheshayen apge duk karadara waladi. Namuth samanya as worldly friends do samanya samanya ආකාරෙන් ජීවිතෙන් අපි අපේ යාළුවෝ සමහරට අපිව දාලා යනවා නමුත් දෙවියන් වහන්සේ කවදාවත් අපිව ජේසු අපිව කවදාවත් දාලා යන්නේ නැහැ we should feel perfectly free then in walking alone this way abandoning ourselves entirely into the hands of god අපි සම්පූර්ණයෙන්ම අයින් වෙලා දෙවියන් වහන්සේ තුල ජීවත් වෙනවා නම් සම්පූර්ණයෙන්ම අපි උන්වහන්සේ තුල ජීවත් වෙනවා නම් අපේ සෑම දෙයක්ම සාර්ථක වෙනවා should he wish to raise us to the ranks of those who are His household servants and his confidential helpers. Then let us be eager to obey him. Enang api kaliyutte api unnahan seeta ki karuvi jeevathvimai. But whenever we think of Christ, let us always bear in mind that love of his which drew him to bestow upon us so many gifts and graces. Let us bear in mind too how great is the love of God has shown us. Since he has given us in Christ such a pledge of that love which he has for us for love calls for a return of love let us therefore try to keep this pledge always before our minds and in this way stir up our love for him for if God once granted us the grace that his love be deeply imprinted upon our hearts then all things will be easy for us and quickly and without difficulty we will do great things for him api unnasith ekka hama welama innawa nan unnasi puduma kar dewal apage jeevithaye thula karana bawa ithamathma pahedili emana ada de wacchaneta apage avadhana yemu karamu api iya dawaseedi abraham tumage jeevithaye gana katha kala Abraham tumage viswasaya gana adath eita samba eita samanama deyak katha karanne Abraham toge daru pelapatata ho loke urumawanne yana poranduwa kisset neethiya pilipedima nisa athiwak nove e athiwe adahilla nisa siduwana damitu bawa hetu kota geneya me nisa deva porandu varaprasade pratipalayak wana pirisa e adahilla mata randa pavati ese wanne Abraham ge daru pala දරු පෙළපතට අයස් හැමතෙම එනම් නීති අනු ජීවත් වන අයට පමණක් නොව අපගේ පියන්වන ආබ්‍රහම්ගේ ඇදහිල්ල අනුව ජීවත් වන අයටත් ඒ පොරොන්දුව වළංගු වන බව සහතික කරන පිණිස ඉතින් ආබ්‍රහම්ගේ ජීවිතයේ තිබුණ ඒ විශ්වාසය මම ඩීය දවසේදී ප්‍රකාශ කළා ආබ්‍රහම් තුමාගේ ජීවිතයේ තුල තිබෙන මහාගු විශ්වාසය ඒ ඇදහිල්ල කරන කොටගෙනයි සියල්ලම සාර්ථක වුණේ දැන් ගත්තාම මම ඩීය දවසේදී කිව්වා අවුරුදු 75 දී දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරනවා අවුරුදු 75 කියන්නේ පුරුෂ ශක්තියක් නැති පුද්ගලෙක් ආ පුරුෂ ශක්තියක් නැති පුද්ගලෙක් සමිඳුන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ මව්බිමද නුඹේ නෑදෑයද නුඹේ පියාගේ ගෘහයද අතහැර දමා මා පෙන්වන්නට යන දේශයට යන්න මම නුඹ මගින් විශාල ජාතියක් ඇති කරන්නෙමි මම නුඹට ආශිර්වාද කරන්නෙමි නුඹේ නාමයේ ආශිර්පති මේ නාමයක් වන්සේ කීර්තියට පමුණුවන්නෙමි දරුවෙක් නැති මිනිසියෙකුට පුරුෂ ශක්තියක් නැති මිනිසියෙකුට කියනවා ඔබ දරු සම්පත් ලබනවායි කියලා ආබ්‍රහම්ට වයස අවුරුදු 75ක් වූ කල සමිදාන් වහන්සේ උට වදාළේ සිට හාරන් දේශයෙන් පිටත් වී නමුත් දෙවියන් වහන්සේ කියපු නිසා ඔ විශ්වාස කරලා කළා හාරන් දේශයෙන් සියල්ලම අතහැරලා ගිය බව සඳහන් කරනවා දැන් අවුරුදු 75 දී ආබ්‍රහම්ට කියනවා ඔබට දරු සම්පත් ලැබෙනවායි කියලා ඊළඟට අවුරුදු 10කට පසුව දැන් අවුරුදු 75 දරු හම්බෙන්නේ නැහැ නේ ආබ්‍රහම්ට දරුව ලැබුණේ නැහැ අවුරුදු 75 දී. අවුරුදු 85 දී නැවතත් දෙවියන් වහන්සේ දැర్శණය වෙලා කියනවා කලකට පස්ස සම්ිදාන් වහන්සේ ආබ්‍රහම්ට දැర్శණය වෙවි පණුවිඩයක් දෙමින් ආබ්‍රහම් බියනවන්න නුඹ රක්නා පලිය මමයේ නුඹේ වාසනාව අතිවිශාලයි වදාළසේ ආබ්‍රහම් උත්තර දෙමින් මහෞත්තම වූ දෙවිස්වාමිනී දරුවකු නැති මට ඔබ වෙන කුමක් දුන්නත් කුමන පළක්ද? ඔබ වහන්සේ කියනවා මගේ පරපුර ඇති වෙනවායි කියලා. නමුත් මට පුරුෂ ශක්තියක් නැහැ දරුවෙක් හදන්නට. වහන්සේ මොනවද මේ කියන්නේ? මහෞත්තම දෙවිසාමිනී දරුවකු නැති මට ඔබ වෙන කුමක් දුන්නත් ඵලයක් තිබෙනවද?
වෙන මොනවා දුන්නත් වැඩක් වෙන්නේ නැහැ කියලා උන්වහන්ස ආබ්‍රහම් ප්‍රකාශ කරනවා. ඊළඟට සම්විධාන වහන්සේ ඔහු පිටතට රැගෙන ගොස් ආස දෙස බලා හැකිනම් ඔය තාරකා ගණන් කරන්න නුඹේ දරු පරපුර එසේම වන්නේයි වදාළසේක. අවුරුදු 75 අවුරුදු 85ක් වෙලා දැන් අවුරුදු 75 දීකෝ දරු සම්පත් ලැබෙනවායි කියලා අවුරුදු 85ක් වෙලා දරු සම්පත් නැහැ. එන්න උන්වහන්ස කියලා අරන් අර බලන්න අහස දෙස බලන්න ආ නුඹේ දරු පරපුර එසේම වන්නේයි වදාළසේක. ආබ්‍රහම්ද සම්විධාන වහන්සේ අදහා ගත්තේය. ඒ ඇදහිල්ල ඔහුගේ ධර්මිෂ්ඨකම වශයෙන් උන්වහන්සේ පිළිගස්සේක. බැරි දෙයක් දෙවියන් වහන්සේට කරන්න මනුෂ්‍යර කරන්න බැරි දෙයක් දෙවියන් වහන්සේ කරන්න පුළුවන් කියලා ආබ්‍රහම් විශ්වාස කළා. මෙන්න මේ ඇදහිල්ල තමයි අපේ ජීවිතේ තිබිය යුත්තේ ප්‍රේමන්ත සහෝදර සහෝදරනි. මනුෂ්‍යර කරන්න බෑ. දෙවියන් වහන්සේ කරන්න පුළුවන් මම ඊයේ දවසේදී කිව්වා දරු සම්පත් නැති යුවළවල් ඉන්නවා. එය අතරමන් වෙලා අනේ දෙවියනේ ඇයි මට දරුවෙක් නොලැබෙන්නේ? මම දැන් අවුරුදු 3ක් වෙනව 4ක් වෙනව 5ක් වෙනව 6ක් වෙනව කෝ දරු සම්පත් ඔබවහන්සේ දෙනවයි කවර දෙන්නේ නැන්නේ? ඔබවහන්සේ කියනවා දරු සම්පත් ලබා වැඩි වර්ධනේ වී ලෝකේ ග්‍රහණය කරගන්න කියලායි ඔබවහන්සේ කිව්වේ. කෝ ඉතින් අපිට දරුවෝ නැහනේ. අන්නේ මෙතරදී ඔබගේ විශ්වාසය උරගා බලන ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, ගොඩක් කලාවට වෙනත් වෙනත් මාර්ගවලින් දරුවෝ ලබන්නට යනවා. ඉවසීමක් නැතිකම නිසා දැන් ඔබ දන්නවා මම අයියා කිව්වා ආකාරයෙන් මම හැමදාම කියන ආකාරයෙන් සුදෝ ජෝකිමනිතුමාගේ ආනාමනිසරුගේ ජීවිතය තුළ ඒ අත්දැකීම තුළ අපි යන්නට ඕන. මිනිස් අපිට කාලයේ ප්‍රශ්නයක් වුණා, දෙවියන් වහන්සේට කාලයේ ප්‍රශ්නයක් නොවන බව ඉතාමත්ම පැහැදිලි. ඒ නිසා ආබ්‍රහම් විශ්වාස කළා. දැන් 75 දීකුව දරුවෙක් ලැබෙනවායි කියලා දරුවෙක් ලැබුණේ නැහැ. 85 දීත් කියනා මෙන්න දෙවියන් වහන්සේ දරුවෙක් ලැබෙනවායි කියලා ආස දෙස හැකිනම් බලන්න. ඔය තාරකා ගණන් කරන්න නුඹේ දරු පරපුර එසේම වන්නේ. දරුවෙක් නැති කෙනෙකුට කියනවා ඔබගේ දරු පරපුර ආසේ තරුමෙන් වන්නේ කියලා. ඊළඟට ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි, ආබ්‍රහම්ට දැන් අවුරුදු 80යි 85යි 90යි 95යි 99යි ඒත් දරුවෙක් නැහැ. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි බලන්න දෙවියන්වහන්සේ සලස්ම සමහර වෙලාවට උන්වහන්සේ අපිව පුළුවන්කාර විදියට වටනවා. අපිට අපි ඉල්ලන දේ අපිට ඒ වෙලාවෙම ලැබෙන්නේ නැහැ. අපිට කාලය ගන්න මෙන්න මෙතනදී තමයි යක්ෂයා අපිව ඩැහගන්නේ. ඊට පස්සේ මෙතනදී සඳහන් කරනවා 17 වෙනි පරිච්ඡේදයට එනකොට උත්පත්ති පොතේ ආබ්‍රහම් අවුරුදු 99ක් ආයු වැළඳපු පසුමිදන් වහන්සේ උට දැర్శනේ වී මම වනායි සීල් බල දෙවියන් වහන්සේ වෙමි. නුඹ දෙවියත්වයක් මට කීකරුවේ නිදොස්ස සිටින්න. මම මාගේ ගිවිසුම නුඹ සමග පිහිටුවෙමි. නුඹේ පෙළපත බෝසේ වැඩිව කරන්න මේ වදාලස්සෙක්. ඉතින් නැවතත් කියනවා දැන් අවුරුදු 99ක් කළා. ආ දරු සම්පත් නැහැ. ආ නමුත් උන්වහන්සේ කියනවා මම ඔබ සමග සිටිනවායි. මම ඔබ සමග සිටිනවායි කියලා. ඊළඟට එවිට ආබ්‍රහම් පසක පිහිටුව වැඩ වැටින් දෙවියන් වහන්සේ දව සමග කතා කරමින් මේසේ වදාළසේක. මම නුඹ සමග පිහිටවන මාගේ ගිවිසුම නම් මේය. නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නේය. දරුවෙක් නැති 99 වයස ඇති මේ මිනිස්සයාට කියනවා ඔබ බොහෝ ජාතීන්ගේ පියා වනවයි කියලා. ඉන්පසු නුඹේ නාමයේ උතුම් පියා යන අර්ථය ඇති ආබ්‍රහම් නව ජාතීන්ගේ පියා නො යන අර්ථය ආබ්‍රහම්යයි කියනු ලබන්නේය. මන්ද මා නුඹ බොහෝ ජාතීන්ගේ පියා කළ බැවිනි. මම නුඹට බොහෝ දරු සම්පත් දෙමි. නුඹෙන් ජාතීන් උපදන්නමි. නුඹේ රජවරු පහලවන්නාහ. කෝයිතින් ඔබවහන්සේ කියනවා කිව්වට කෝයිති කෙරෙන්නේ නැහනේ. නමුත් ආබ්‍රහම් තුල විශ්වාසයක් තිබුණා අවසානයේ දක්වාම. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, ඊළඟට අපි දකිනවා 21 වෙනි පරිච්ඡේදයට ගියාම කොහොමද දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දරු සම්පත් දෙන්නේ කියලා. ඉතින් මෙතනදී අපිට දෙන පණිවිඩය තමයි ආබ්‍රහම් තුල තිබුණේ විශ්වාසය අප තුල ගොඩනගෙනවද කියලා කල්පනා කර බැලිය යුතුයි. 21 වෙනි පරිච්ඡේදයට ගියාම උත්පත්ති පොතේ තවද සම්විධාන වහන්සේ වදාළ පරිදි උන්වහන්සේ සාරාට කරුණාව දැක්වූසේක. උන්වහන්සේ ඇර දුන් පොරොන්දු ඉටු කළසේක. සාරාද පිළිසිඳගෙන දෙවියන් වහන්සේ වදාළ නියමිත කාලයේ ආබ්‍රහම්ගේ මහලු වයසේ ඌට දාව පුත්‍රයෙකු ලැබුවාය. ආබ්‍රහම් තම පුත්‍රයාට ඊසක් යන නාමය තැබීය. ඊසක් වන තම පුතුට දින අටක් වූ කල දෙවියන් වහන්සේ අනකල පරිදි ආබ්‍රහම චර්මච්ඡේදනය කළේය. ඊසක් උපදින විට ආබ්‍රහම්ට අවුරුදු වයස අවුරුදු 100කි. සාරාද කතා කරමින් දෙවියන් වහන්සේ මා හිනැස්සුසේක. ඒ ගැන අසන සියල්ලම මා සමග සිනාසෙනු ඇත. සාරා දරුවන්ට තනකිරි දෙති ආබ්‍රහම්ට කියන්න කවරෙකු සිටුවේවිද? ඔහුගේ මහලු වයසේදී
මම ඔහුට පුතෙකු දුනමි කියවාය දරුවා වැඩි කිරිවැරුවේය කිරිවැරු දිනේ ආබ්‍රහම් මංගල්‍යයක් පැවැත්විය එතකොට ආබ්‍රහම්ට අවුරුදු 100යි සාරාට අවුරුදු 90යි එහෙනම් ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි මනුෂ්‍යර කල නොහැකි දේ දෙවියන් වහන්සේට කරන්න පුළුවන් බව ඉතාමත් පැහැදිලි ඒ විශ්වාසය අපි ගොඩනගා ගනිමු අපි ගොඩාක් වෙලාවට අතරමන් වෙන්නේ මෙන්න මෙතනදී කෝ දෙවියන් වහන්සේ උන්වහන්සේ කිව්වා මට දෙනවයි කියලා කෝ තාම ලැබුණ නැහනේ ඒ ඔබගේ වෙලාව දෙවියන් වහන්සේ එක දවසක අවුරුදු 1000ක් වැනිය අවුරුදු 1000ක් එක දවසක් වැනිය කියලායි උන්වහන්සේ කියන්නේ අන්න ඒ නිසා තමයි අපි දැන් පුරුදු වෙලා තියෙන ස්තුතිය කියලා කියන්නට ඇතම දෙවියන් වහන්සේට අප ගොඩාක් ස්තුතිවන්ත විය යුතුයි මේක දැන් පුරුදු වෙලා තියෙනවා අපි ප්‍රශ්න කරදර එන්න 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 අපි දෙවියන් වහන්සේට ස්තුති කරන් පුරුදු වෙනවායි කියන්නේ අපි ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේ තුලයි අර තෙරේසා තුමිය කිව්වාගේ මම ජේසුව මගේ ආදරණීය මිත්‍රයෙක් හැටියට සලකලා තියෙනවා ඒ නිසා ඒ මිතුරා කොහොම හරි මට උදව් වෙනවායි කියන ඒ විශ්වාසය අප තුල තියෙනවා නම් ප්‍රේමන්ත සහෝදර සහෝදරි මොනවද අපිට කරන්නට බැරි පියාණන් වන ආබ්‍රහම්ගේ ඇදහිල්ලනු ජීවත් වන අයටත් आब्राहम के आब्राहम तुम्हारे विश्वास विश्वास वायसाती मनुष्य धरु संपत् मनुष्य विश्वास बरी अवस्था कदी आब्राहम तुम विश्वास දුන් පොරොන්දු විශ්වාස කළේ ඔබෝ ජාතින්ගේ පියා වූයේ එබඳු මහා පෙළපතක් අපට ඇතිවන්නේ යන කීම පරිදිය සේනම් ප්‍රේමන්ත සහෝදර සහෝදරීනි දෙවියන් වහන්සේගේ අසීමිත ආදරය තුල මොනවද අපිට කරන්න බැරි හැමදේම කරන්න නිසා අධෛර්යපත් වෙන්න එපා කලබල වෙන්නට එපා අර මං කියපු ෆවුන්ඩේෂන් එක මං කියපු අත්තිවාරම දාගන්න මොකද්ද අත්තිවාරම දේවාමසා සුද්ධෝදී සප්තවංශී කියන මේ උත්තරීතර අත්තිවාරම මත අපේ ජීවිතේ ගොඩනගා ගත්තොත් අපි කවදාවත් විනාශ වෙන්නේ නැහැ लोक आरंभे गत्तहम लोक आरंभे दीम दिव्यन्नासे लोके मवद्दी मनोद कले पलवेनि परिच्छेदे गत्तहम पलवेनि परिच्छेदे आरंभेदी दिव्यन्नासे आसत् पोलवद मेवुसेक पोलव हिस्व पालुव तिबिनी महासायुर मत अंधकारयक् विय देवात्मानुभावय जलय मत पिट हसुरुनेंसे मंगल की ඔබ දරුවෙක් ලබන්නට යනවා ඒ දරුවාට ජේසුස්ගේ නාමයෙන් තබන්න කෙපුවම දෙමැනි අහන කොහොමද ඒක වෙන්නේ සුද්ධාත්මෙනන් වහන්සේ ඔබ වසා ගන්නයේ ඒ නුපුදෙන පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කියනු ලබනසේක දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කියලා ලබනසේක මිනිස් ඉතිහාසයේ කවදා සිදු වෙලා නැති දෙයක්
සුදාත්මයන් වහන්සේගේ අනුභවයෙන් උයේ සිදු උනේ ඒක කවුරු හරි පිළිගන්නේ නැත්නම් ඔහුට සමාවක් නැහැ කියන එක ඉතාම පැහැදිලි සුදාත්මයන් වහන්සේට විරුද්ධව කරන පව් මේවයි ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි මේ පූජා යාගයේදී පිටුමා කියන සුදාත්මයන් වහන්සේගේ අනුභවයෙන් මේ පඳුරු පරිශුද්ධවත් කරන මේ ණයදෙමු අපේ සිය යදුනුවේ මේ පඳුරු අපෝදේශ අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වන සඳහාය එතකොට සුද්ධාත්මයන් වහන්සේගේ අනුභවය තුලයි මේ පූපය ජේසු බවට පරිවර්තනය වෙන්නේ මේ වයින් ජේසුගේ රුධිරේ බවට පත් වෙන්නේ එමන කවුරු හරි විශ්වාස කරන්නේ නැත්නම් මේ ජේසුයි දෙවියන් වහන්සේයි කියලා පූජාවට ආපුවම ගොඩාක් අය ඒක විශ්වාස කරන්නේ නැහැ සමහර අය විශ්වාස ඒ නිසා සමහර අයට බැරි උන්වහන්සේට ගෞරව කරන්නට උන්වහන්සේට ගෞරව කරන්න බැරි යන්නේ නිසායි. ඇයි දන්නේ නැහැ කවුද මේ ඉන්නේ කියලා. මේ සුද්ධාත්මයන් වහන්සේගේ වරප්‍රසාදයෙන් තමයි මේ පූපසා මිදිරස් ජේසුගේ ශරීරයේ ජේසුගේ ශ්‍රී රුධිරයට හැරුණේ කියන එක විශ්වාස කරන්නේ නැත්නම් සුද්ධාත්මයන් වහන්සේට විරුද්ධවයි පව් කරන්නේ. මොකද යක්ෂයා කැමති වුණේ නැහැ දෙවියන් වහන්සේ ඉදිරියේ දන ගන්නට. උඩඟුව එහා සමානවම අපිට බැරි නම් දෙවියන් වහන්සේ ඉදිරියේ දන ගහන්නට ඒ කියන්නේ අපි සුද්ධාත්මයන් වහන්සේට විරුද්ධවයි පව් කරන්නේ. නිසා සුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව පව් කරන කිසිම කෙනෙකුට සමාවක් නැහැ කියන එක ඉතාමත්ම පැහැදිලි ප්‍රේමන්ත සහෝදර සහෝදරනි. නිසා සුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව පව් කරන්නට එපා. ඊළඟට උන්වහන්සේ කියලා උන් ධර්මශාලාවලද අධිපති නාඩුකාරින් ඉදිරියේගෙන යන කල උන්ට උත්තර දෙන්නේ කෙසේද කියන්නේ කුමක්ද කියාව සිතමින් කරදරනවන්න. ඔබ කිය යුතු දේ ඒ මොහොතේදීම සුද්ධාත්මයන් වහන්සේ ඔබට දන්වනු ඇත. ඉදිරියේදී කතෝලිකයන් වන අපට නොඑක් නොඑක් ප්‍රශ්න වලට මුහුණ දෙන්නට වේවි ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි. දැන් බලන්න චීනය අපේ රට ක්‍රමක්‍රමයෙන් ආක්‍රමණය කරගෙන යන්නේ. ඒතර චීනය කියන්නේ කොමියුනිස් වාදයේ පතුරවන රටක්. ඒකට කොමියුනිස් වාදය එනකොට අපි අන්ත අසරණ තත්යකට පත් වෙනවා. සමහරට අපිට ආගම අදහන් දැන් චීනයේ ආගම අදහන් ක්‍රිස්තියානිකාරයන්ට ආගම අදහන් ඒ තරම් මේකක් දෙන්නේ නැහැනේ නිදහසක් නැහැනේ නේද? එයා ගොඩක් වෙලාවට අන්ඩර්ග්‍රවුන්ඩ් ගිහිල්ලා තමයි පූජාවන් කරන්නේ යාක්ෂා කරන්නේ. ඉතින් ඒ නිසා අපිට ඉදිරියේදී අපි දන්නේ මොනවද වෙන්න යන්නේ කියලා. දැන් අතීතයේදී අපි දැක්කා කතෝලිකයන් කොහොමද මැරුවේ ක්‍රිස්තියානිකාරයන් කොහොමද මැරුවේ කියලා සතුන්ට කණ්ඩ දීලා. ඒ නිසා බය වෙන්න එපා. බය වෙන්න එපා. දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. අපේ ආගම වෙනුවෙන් මගේ ඔබගේ දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවිතේ පව පූජා කරන්න අපි සූදානම් විය යුතුයි ප්‍රේමන්ත සහෝදර සහෝදරිනී. ඒ නිසා ඒ බලය අපට ලැබෙන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන්ුයි. ඒ නිසා අපි කරන හැම දෙයක්ම සුද්ධාත්මයන් වහන්සේගේ ආලෝකයේ තුලයි සිදු වෙන්නේ. එතකොට සුදෝ ත්‍රිත්වයේ තුන්වෙනි තලන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේ තුල අපට හැම දෙයක්ම කරන්න පුළුවන් බව මතක තබාගෙන දෙමේනියන් එක්ක අපි ගමනක් යමු. අන්නේ විට අපට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අදාසිතිය තබාගෙන අපි ආක්ෂා කරමු. ලෝකාගද විස්වාමිනී අප වහන්සේට පුදන මේ පූපය වහන්සේගේ මහා දයාවෙන් අප ලබා ගතේින්ද පොළවේ සරුසාරෙන් සහ මිනිසයන්ගේ ශ්‍රමයෙන් සෑදුනේින්ද සදා ජීවනදායක පූපය බවට පත්වනේින්ද වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. මේ පන්පදෙන් සම්ිද්‍රසින්න අභිරහස මගේ උන්නාන්සේගේ දේවත්වයට සහභාගී වීමට ද අපට හැකි වේවා. ලෝකාග්‍රද විස්වාමිනී අප වහන්සේට පුදන මේ මිදිරස වහන්සේගේ මහා දයාවෙන් අප ලබා ගතේින්ද මිදිවැලේ පළදාවෙන් සහ මිනිසයන්ගේ ශ්‍රමයෙන් සෑදුනේින්ද සදාත්මික පාණේ බාඩ පත්වනේින්ද වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ස්වාමිනේ බගේ පතින්ද පස්සලේ සිටන පිළිකාර මනෝදේශයන් පුදන යාගේ බෙද ප්‍රසන්න වේවා. ස්වාමිනේ මාගේ හපත්කම් මා කරෙන් සෝදා හරිය මැනව මාගේ පාපයන්ගෙන් මා නිදස් කළ මැනව. සාදර සහෝදරනි මාගේ සබගේ ආගේ සිල් බල දීපියනන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුරුෂදෝ සභාවටත් ප්‍රයෝජනවත් වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ ආගය පිළිගන්නා සීක්වා.
සියලු බලති දෙවි ස්වාමිනිය වහන්සේගේ සුද්ධවරයන් සමර වෙන අපුදන මේ බගයපත් බිලිපන් ඔබට ප්‍රසන්න වී ආත්මික ශාරීරික පරිශුද්ධිය බවට පරිශුද්ධිය අපට දානය කරත්වා මෙකිදී අපගේ ස්වාමිනු ජස්කසුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමේන් ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා ඔබගේ සිත යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු යෝග්‍ය වූද යුතුද ක්‍රියාවකි පරිශුද්ධ පියාණන් සිල් බලය සදාතන දෙවි ස්වාමිනිය අප ස්වාමින් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්ලිද සෑම තැනිද අප වහන්සේට තුතිපිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණේ ගැලීම දායකය ඔබ වහන්සේ ඔබගේ ශුද්ධවරයන් ගානර්ග සේවයේ මගින් ඔබ වහන්සේගේ සබාව නිතිපතා නව ජීවයෙන් පළ ගන්නමින් අප වෙත ඔබ වහන්සේ දරන දයාසනය පැහැදිලිව පෙන්වනසේක එතුමාලාගේ ජීවිත උදාර එතුමන්ලාගේ උදාර ජීවිතාදර්ශය අප ඉදිරියේ දක්වා සදාතන ගැලීමේ අභිරහසට ඇතුළු වීමට අප සුදුසන් කරන පිණිස එතුමන්ලා වහන්සේ ඉදිරියේ අප වෙනුවෙන් කරන අයදීම් දයාබර පිළිගන්නාසේක එයින් ස්වාමිනී අපි දසුරු දූතයන් සියලු සුද්ධවරයන් හා සමග එක් වී ඉමහා සොම්නසින් යුතුව ඔබ වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරමු සුවිසුද්ධය සුවිසුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමින් වහන්සේ සුවිසුද්ධය අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ ස්වර්ගයේ ජය ශ්‍රී වේවා ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩින උතුමානෝ භාග්‍යවන්තය ස්වර්ගයේ ජය ශ්‍රී වේවා එසේ ස්වාමිනිය වහන්සේ සැබවින්ම සුවිසුද්ධය සීල සුවිසුද්ධතාවිය උල්පත වහන්සේමය එන වහන්සේගේ ආත්මයන් ඥානුභාවයෙන් මේ පඳුරු පරිශුද්ධවත් කරන මේ ණයදිමු අපේ සේ යදුනුවේ මේ පඳුරු අප උදෙසා අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වන සදාය උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර කූපය රැගෙන තුති පුදාය කඩාමසේ කියමින් සිය ශ්‍රාවකීන්ට දුන්සේක ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි මාගේ ස්වාමී මාගේ දෙවියනි රාත්‍රී භෝජනයේ වැළඳ උපසෝනාසේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදාමසේ කියමින් සිය ශ්‍රාවකීන්ට දුන්සේක ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව දනන්ත උද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි පෞකමාව සඳහා බුදේසාද සියලු මිනිසුන් උදෙසා දේවකුරුණු ලබන්නේය මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න මාගේ ස්වාමිනී मागे देवी අප විශ්වාස කරන අභිරාස ප්‍රකාශ කර සිටිමු ස්වාමිනී ඔබ වහන්සේ උකුතුසේක ස්වාමිනී ඔබ වහන්සේ උත්තානුසේක
ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක එහෙන් පියාණන් උන්වහන්සේගේ මරණ දුත්තානේද සීපත් කරමින් ජීවන දායක කූපියද ගැලීම දායක කුසලාන දාපිය වහන්සේට පුද කරමු ඔබ හැමයේ සිටින ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු තද කුසින් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම දෙනම ශුද්ධාත්මෙන සිනෙක්සත් කනු ලබන ලෙස අවනතවයිද සිටිමු ස්වාමිනි මුල්ලවේ පෙතර පාත්න වහන්සේගේ සුදු සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නමැති අප සුද්ධෝත්ත පියානන්ද मेलकम रंजित नमित आपागरा गुरुपानंद तुम्हे सहायक गुरुमलाद सकल पूजक पिर्सद समगेम सभाव दया गुणेन पिरपुन्वान्नट सालसुन मैनव प्रसाद स्नापनिधि पापेट नसबिन बगे पुत्र अनंगे मरनेट सहभाग्यो नुना समगसदा जीविते सदा नवत नकिटी नड सालसुन मैनव उत्ताने बलापरत्व अतिव मियगे आपगे सहोदर सहोदरी अंद वांसगे दयानुकंपाव केरे विश्वासे अतिव नसुनु वाणी कुसियालंद सीकर उबांसिगे श्री वत मंडले आलोक्य वितर उन कंदवागत मेनव अपस्यालांट देनु कंपाकल मेनव अति परिशुद्ध वाद्यो माता वन्वन कन्नी मरियावंद इतुमीगे दानपति नु भाग्यवाजु सेतुमंद भाग्यवा तपोस्सुल वरुन देके काले अन्नी उबड़े प्रसन्नव देविगे उसिल शुद्धवांते अंद समग सदा जीवनेर सहभागी वीमट अपसुदुसान कल मेनव तावद उन्ना समग बांसि प्रशंसा किरीमट द बांसिगे महिमे वर्णा किरीमट द बांसिगे पुत्र येसु क्रिस्तुन वांसे मगिन अपट वराम तुन मेनव उन्वांसे मगिंद उन्वांसे समगद उन्वांसे करेद सियल बलति देवे प्याननी शुदात्मिनना समग एक्वेड वसन्ना उब्वांसेट सकल गौरवयात महिमयात सदात्मात्वेवा स्वर्ग अपगे इदिनेदा भूचनेय अदापट दानेय कल मेनव अपट वार्दकरनायगे वैरदी अप खमा करन्नाक मेन अपगे वैरदीद खमा कल मेनव पापवस्तावंट सुवीमट अपट इडनोदी सियलु अयापतीन अप मुदागत मेनव ස්වාමිනේ සියලු අයපති නමුදාලන මෙන්ද අපගේ මේ ජීවිත කාලෙදී අපේ සාමයේදර මෙන්ද අපි ආයදීමු ඊට අපගේ කරුණාබර පිහිට ලැබෙන ඉරතුරු පවින් මිදී සියලු කාර්යයන් සුරක්ෂිත වේ අපගේ ගැලුම් කරුවානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ වාග්්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු මක් නිසාද යත් රාජ්‍යද බලයද මහිමයද සදාටම වහන්සේගේ සාමිය ඔබ සමග තබා යමි මාගේ සාමිය ඔබ දෙමි සුඛිය ශ්‍රාවකය නම තබදාල ජේසුස් ක්‍රිස්තු ස්වාමීනි ඔබanse අපගේ පාපයන් නොතක අපගේ සබා විශ්වාසය සලකා ඔබanseගේ කැමැත්ත පරිදිම සබාවට අප රටට සාමියද සමගිය දානය කරන්න කරුණා කළ මැනව ඔබanse සදාට වැඩ සිටනසේක රජකම් කරනසේක ආමේන් සබිනාංශගේ සාමිය ඔබ සමග නිතරම පවතිවා ඔබ සමගද පවතිවා ඔබ එකිනෙකාට සාමිය පතන්න ඔබට සාමිය වේවා मेन देवाज बालक्यान मेन लवे पौहर तेनवांसी उन्नासगे भोजन कदमला तपस्या देना भाग्यवंत योय स्वामिनी भगवान से मागे निवस वाड़ी नट मम सुदु सेक नवेमी हे वचन आप पमना पदाल मेनव एविट मागे आत्मय सुवानीय सत्प्रसादे वेट सिटी ने भाव मामे
විශ්වාස කරමි සියලුම වර ප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අද වගනිමි නිවන තුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝභ වෙමි स्वामी दरुवरी सिपाचार कर स्तुति करमी आदर කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව ආමේන් අදවසේදී සුදු ජපමාලයට සහභාගී වෙන දුන්න වරප්‍රසාදය වෙනුවෙන් ජේසු ආත්මිකාකාරයෙන් ඔබගේ ආත්මයේ ශරීර ලබා ගන්න ලැබීම ගැන දෙවියන් වහන්සේට ස්තුතිකයන් ප්‍රශංසා කරන්න දුන්නන දුන්න සෑම වර ප්‍රසාදයකින් මුනාසිරි ස්තුතිකයන් මේ මොහොතේ බාද දක්ින වේදනාවන් වෙනුවෙන් අසනීපයන් වෙනුවෙන් බලාපොරොත්තු සුන්දු වීම වෙනුවෙන් ස්තුති කියලා කියන්න අද දවස උනාසිර බාර කරන්න උනාසි කැමැත්ත සැලස්මනුව සෑම දෑම සිදුවන්නට කියලා සෙලදනාම කියමු සර්වබලධාරී මහෝත්තම දෙවිපියාණනි ඔබ වහන්සේට ස්තුති ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට සදා ප්‍රශංසා වේවා අල්ලේලූයා 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 අපි ආක්ෂා කරමු සදාතන දෙවි ස්වාමිනිය පුතුණුවන්ගේ ශ්‍රී ශරීරයෙන්ද ශ්‍රී රුධිරයෙන්ද අපෝෂ්‍ය වී සිටිමු එසේම ස්වාමිනිය වහන්සේගේ දෙවි භවයේ සහභාගී වීමටද අපට සලසන මෙන් මහෝත්තම වූ දෙවි දාන වන වහන්සේ ඉදිරියේ වැඳ වැටි අපි ආයද සිටිමු මෙකි දෙ අපගේ ස්වාමිනු ජස්කසුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමේන් ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා බල පරාක්‍රමයෙන් වැජබෙන මහෝත්තම වූ ਸਰව බලධාරියකම පියානෝද පුත්‍රයානෝද සුදාත්මයානෝද ඔබ සියලු දෙනාවම ආශිර්වාද කොට ආරක්ෂා කරනසේක්වා ආමේන් යන්න සමයගෙන යන්න දෙවියන් වහන්සේට සෝස්ත වේවා